සුබ දවසක් ඔබට. අද චතාරක සමයේ 8 වෙනි දවස. අද දේවාචින්තුර ඔබට මට මතක් කරනවා නැවතත් මනස්ථාපනය වෙන්නට කියලා. විශේෂයෙන්ම දෙවන් වහන්සේගේ පණවිඩි උන්වහන්සේගේ වචනේ පිළි අරගෙන මනස්ථාපනය වෙන්නට ඕන. හරියට නිනිවේ වැසියන් ජෝනා දිවසිවරයාගේ වචනේ පිළි අරගෙන දෙවන් වහන්සේගේ අනුකම්පාව දිනාගත්තා වගේ ඔබටත් මටත් පුළුවන් අපි දිනපතා සවන් දෙන දේ වචනේ තුල දෙවන් වහන්සේගේ අනුකම්පාව දිනා ගන්න අපේ පාපේට අවංකවම මනස්ථාපනය වෙලා එනිසා අපිට තවත් ප්‍රතිහාර සිද්ධ වෙන්න ඕනේ නැහැ අපිට තවත් සලකුණු අවශ්‍ය නැහැ මනස්ථාපනය වෙන්න නිනිවේ වැසියෝ ජෝනාදිවසිවරයාගේ වචනයට අවනත වෙලා දෙවන් වහන්සේ ඉදිරියේ තමන් කරපු හැම වරදකටම සමාව ඉල්ලගෙන ඕල් මනස්ථාපනය වුණා ඒ නිසා මේ හැම කෙනෙක්ටම දෙවන් වහන්සේගේ කරුණාව ලැබුණා එහෙනම් අද දේව වචනතුළු උන්වහන්සේ මතක් කරනවා ජෝනාදිවසිවරයාටත් වඩා වටින කෙනෙක් ප්‍රබල කෙනෙක් ඔවුන් අතර ඉද්දී ඇයි ඔහුටවත් සවන් දෙන්නේ නැත්තේ කියලා ස්වාමීන් වහන්සේගේ වචනයට අවංකව සවන් දීලා උන්වහන්සේගේ වචනේ අවංකව පිළිගත්තොත් අපිටත් අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ උන්වහන්සේගේ කරුණාව ලැබෙනවා ඒ නිසා උන්වහන්සේගේ කරුණාව ලැබෙන්නේ අපේ පාපය අපි පිළිගත්තොත් විතරයි හරියට නිනිවේ වැසියෝ දෙවියන් වහන්සේ ඉදිරියේ තමන්ගේ වරද පිළිගත්තා වගේ ඔබත් මමත් අපි දැනුවත් කරන්නා වූ ඒ පාපයේ පිළි අරගෙන අවංකව මනස්ථාපනය වෙලා නැවතත් දෙවියන් වහන්සේ ගාවට කිට්ටු වෙමු ඔබට ජේසු පිහිටයි